ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂ යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි ජනවාරි මාසයේ 15 වනදා වන විට මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් සමාජ ආර්ථික මට්ටමෙන් පහළ සිටින අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්හි කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කෙරුණා. එම කාර්යසාධක බලකාය මගින් ඉදිරි කාලය තුළ මේ රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින අවශ්‍යතාවයන් වෙනුවෙන් පුහුණු ශ්‍රමික හිගය පිරවීමට කටයුතු කරන බවත් අපි ඉතාම සතුටින් තමුන්නාසලට දැනුම් දෙනවා. ඉදිරි කාලවකවානුව තුළ මෙම පුහුණුව ලබන ලක්ෂයක තරුණ පිරිසට අමතරව තවත් 30,000ක පිරිසක් එම බහුකාර්ය සංවර්ධන බලකාය සඳහා බඳවා ගැනෙනවා. තිරිඟුපිටි ඒකාධිකාරිය නැති කරන බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා. සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. එම නිසා අපි විශ්වාස කරනවා මේ උත්සව සමයේදී ජනතාව හාල් මිල වැඩිවීම හරහා යම්කිසි අපහසුතාවකට පත්වී සිටින බව අපි පිළිගන්නවා. ඒ පිළිබඳව අපි කනගාටුවට පත්වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ඉදිරි මාසක කාලය තුළ මේ රටේ සහල් වෙළඳපොළෙහි සහල් සුලභ කිරීමටත් ඒ හරහා මිල විශාල ලෙස අඩු කිරීමටත් හැකි වේ කියන විශ්වාසය අපිට තිබෙනවා. කෙටි කාලයකට මේ රටට තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත් ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරිඟුපිටි ආනයනය කිරීම විවෘත වෙළඳපොළක තරඟකාරීත්වය යටතේ සිදු කිරීමටත් ඒ හරහා කිසි කෙටි කාලයකට තිරිඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුවා. ඔබතුමාලා මම MCC කියොසම කොහොමත් ඉදිරියේදී අසංකන් සෝදානමක් තියෙනවනේ. ඔබේ ඒ තීරණයට පදනම් වෙච්ච ප්‍රකාශය කොහෙද තියෙන්නේ? මොන ආණ්ඩුවේ කුමන ප්‍රකාශය ඇතුළේද? ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්වොත් ලිඳ ළඟ කතා. ආණ්ඩුවේ මේ MCC කියොසම අසංකරන යනවා. අසංකරන දින නියම කළා තියෙනවා. ආදි වශයෙන් කිසිදු පදනමක් නැති අතාර්කික ප්‍රචාර තමයි යන්නේ.